අපේ ගෞරවනීය පූජකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමනි, අපි කාගේත් ආදරණීය නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ගෞරවනීය මැති ඇමතිවරුනි, ගරු මන්ත්‍රීවරුනි, හිටපු මන්ත්‍රීවරුනි, මිත්‍රවරුනි, දයාබර සොයුරු සොයුරියනි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා කියන්නේ නොපෙනෙන්න සංවිධානය කරලා පේන්න ජනබලය එළියට ගේන මහා දෙවන්ත බලවේගයක් කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනි. මිත්‍රවරුනි, විපක්ෂේ එහෙම නැත්නම් අපේ හතුරු බලවේග මවිතයකට පත් කරමින් ඒ මහා ජනබලය එකතු කරපු ඉතිහාසයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තියනවයි කියන එකත් අපි මේ අවස්ථාවේදී ඉතාම ගෞරවයෙන් මතක් කරනවා. මිත්‍රවරුනි, අපි මෙහෙම ඔබට මතක ඇති සියලු දෙනාම මවිතයට පත් කරමින් අපි 2018 එහෙම සංවිධානය කරලා පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරපු හැටි, ජනාධිපතිවරණය ජයග්‍රහණය කරපු හැටි, පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරපු හැටි ඔබට මතකයි. අපි එහෙම ජයග්‍රහණය කරගෙන යනකොට මිත්‍රවරුනි, අපට හතුරු බලවේග එකට එකතු වෙලා සුවිසල් කුමන්ත්‍රණයක් සිද්ධ කළා. තමුන්නාන්සේලගේ මේ රටේ අපේ ජයග්‍රහණ විඳවට්ටන්න. අපේ අවාසනාවට මේ රටට කොවිඩ් ආවා. සංචාරක වෙන්න නැතුව විදේශ විනිමය අපිට නැති වුණා. ඒක ටිකක් නැති වීගෙන යනකොට මේ ආර්ථික අර්බුදය ව්‍යාජව නිර්මාණය කළේ අපේ හතුරු බලවේගයි කියන එක මං තමුන්නාන්සලට කියන්න ඕනේ. පිට රටවල් වල ගානේ ගිහිල්ලා අපේ වැඩ කරන ඒ රටවල් වල වැඩ කරන සහෝදර සහෝදරියන්ට කිව්වා ලංකාවට ඩොලර් රෙවන්න එපා කියලා. මිත්‍රවරුනි, අපි ජයග්‍රහණ දිනාගෙන එනකොට අපේ හතුරු බලවේගයකට එකතු වෙලා අපේ ව්‍යාජව ආර්ථික අර්බුදයක් නිර්මාණය කරලා අපේ බලවේග වටන්න කටයුතු කරා. ඔබට මතක ඇති ඊනියා අරගලයක් කියලා එකක් ඔවුන් සියලු දෙනා එක්කව වෙලා කරපු සුවිසල් කුමන්ත්‍රණයක ප්‍රතිඵලය තමයි ඔය ඊනියා අරගලය. ඒ අරගලයේදී ඔවුන් තීන්දු කළා මේ පොදුජන පෙරමුණේ බලවේගය වටන්න නම් මොකද්ද කරන්න ඕනි. මේ පොදුජන පෙරමුණේ ශක්තිමත්ම ශක්තිය වූ රාජපක්ෂ මැතිතුමන්ලට චෝදනා කළා එතුමන්ලගේ කීර්ති නාමය වැට්ටුවොත් මේ පොදුජන පෙරමුණ වටන්න පුළුවන් කියලා ඔවුන් හිතුවා. ඒ නිසා ඒ නිර්මාණය කරපු ව්‍යාජ ආර්ථික අර්බුදය අස්සේ පිටරට සල්ලි වන්න එපා කියලා කියපු ඒ ආර්ථික අර්බුදය අස්සේ අපේ රාජපක්ෂ මැතිතුමන්ලට අභූත චෝදනා නගලා, බොරු චෝදනා නගලා අපේ නායකින්ගේ ගෙවල් ගිනිබත් කරා, අපේ නායකයෝ මරලා දැම්මා. මිත්‍රවරුනි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපදනම විනාශ කරන්න කොටි ඩයස්පෝරාව, අන්තවාදී මුස්ලිම් සංවිධාන, INGO, බටහිර ප්‍රජාව සමහර එකට එකතු වෙලා ඒ කරපු සුවිසල් කුමන්ත්‍රණයේ හැටියට තමයි අන්තිමට මිත්‍රවරුනි අපේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියලා, අපේ ග්‍රාමීය නායකින්ගේ ගෙවල් ගිනි තියලා අපේ මිනිස්සු මරලා දැම්මේ. එනිසා මම ඔබෙන් ඉල්ලා හිටිනවා මේ රටේ මේ බලවේග එකට එකතු වෙලා පොදුජන පෙරමුණේ බලවේගය වටන්න කරපු කුමන්ත්‍රණය තමුන්නාන්සලගේ ගම්බිම්වලට ගිහිල්ලා කියන්න. දයාබර මිත්‍රවරුනි, අපි අපේ හතුරු බලවේගවලට කියනවා ඔය මොන කුමන්ත්‍රණය කරත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි එක මිටට එකට ඉඳගෙන අපේ පොදුජන පෙරමුණ ගම්බිම්වල සංවිධානය කිරීම කිසිදු බලවේගයකට නවත්තන්න බෑ කියන එක මේ අවස්ථාවේදී අපි මතක් කරන්න ඕනේ. මිත්‍රවරුනි, ඔය හැමෝගෙම දේශපාලන හයිය ගැන අපිට තක් සේරුවක් තියෙනවා. සමහරු තමන් විසින්ම එක එක සර්වේස් කළා
කියනවා අපිට මේ අපි ඔය ව්‍යාජ තමන් විසින්ම හදපු සමීක්ෂණ අපි පිළිගන්නේ නැහැ. එකම කණ්ඩායම ලංකාවේ හැමතැනම බස්වල ගෙනහිල්ලා දාලා කරන සම්මන්ත්‍රණ අපි එක සත පහකටවත් ගණන් ගන්නේ නැහැ. හැබැයි අපි කියනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ යන වේගයට අපි ගම්බිම් මට්ටමෙන් ගිහිල්ලා තව තවත් සංවිධානය කරලා අපි කිසිදු බලවේගයකට නවත්වන්න බැරි ආකාරයට අපි නොපැවිලව කියනවා අපි ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් විභවතාවයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට තියෙනවයි කියන එක අපි මේ අවස්ථාවේදී කියනවා. ඒ නිසා අපි රජයටත් කියනවා දෙන්න අපිට මැතිවරණයක්. අපිට අවශ්‍යයි මැතිවරණය. අපිට මේ මැතිවරණ ජයග්‍රහණය කරන්න පුළුවන් මිත්‍රවරුනි. ඒ නිසා මම මගේ ගෞරවය මේ අවස්ථාවේදී පුද කරන්න ඕනි බැසිල් රාජපක්ෂ මැතිතුමාට. මේ සංවිධානය නැවත ගම්බිම් මට්ටමෙන් සංවිධානය කරමින් කටන කටයුත්තට ඒ වගේම අපේ ගෞරවය පුද කරන්න ඕනි. මහන්සි රොබලා දිස්ත්‍රික්කයක් ආසනයක් ගානේ ගිහිල්ලා මේ බලවේගය ගොඩනගන්න කටයුතු කරන තරුණ නායක නාමල් රාජපක්ෂ මැතිතුමාටත් අපේ ගෞරවය අපි පුද කරන්න ඕනි. මිත්‍රවරුනි, ඒ නිසා තව මිනිත්තු දෙකක් මම මතක් කරනවා. මිත්‍රවරුනි, අපි රජයක් ඇතුලේ ඉඳගෙන මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපි සහයෝගය දෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට. ඒ වගේම අපි කියනවා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපි පොදු ජන පෙරමුණ විදියට සහයෝගය දෙන ගමන් ඒ රජය ඇතුලේ ගොවියා, කම්කරුවා, හෙදිය, ගුරුවරයා, වෛද්‍යවරයා, රාජ්‍ය සේවකයා හැමෝම වෙනුවෙන් ඒ සහන ප්‍රතිලාභ ජනතාවට අත්පත් කරගන්න ඒ රජය ඇතුළේ ඉඳගෙන ඔබ වෙනුවෙන් අපි පෙනී ඉන්නවයි කියන එකත් මේ අවස්ථාවේදී මම මතක් කරන්නට ඕනි. ඒ නිසා මම දීර්ඝව කතා කරන්නේ නැහැ. අපේ ගෞරවනීය නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියලා කියන්නේ මිත්‍රවරුනි මේ රටේ ගොවියා, කම්කරුවා, දීවරයා, රාජ්‍ය සේවකයා මේ සියලු දෙනා වෙනුවෙන් අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් හැමදාම අව්‍යාජව අවංකව පෙනී හිටපු බලවේගය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි කියන එකත් අපි මේ අවස්ථාවේදී මතක් කරමින් ඔබ අපි ගොඩනගන මේ බලවේගය ඊළඟ ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න ඔබ අප එකතු වෙලා ගොඩනගෙන මේ බලවේගය ගොඩනගලා මේ රටටත් මේ රටේ ජනතාවටත් ප්‍රතිඵල අත්පත් කර දෙමු කියලා යෝජනා කරමින් අපේ සදාදරණීය නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට කම්කරු ජනතාවට